කාන්තාවක් සම්බන්ධයෙන් චෝදනාවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු ධනිෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනීමෙන් පසුව බන්ධනාගාරගත කරා. ඉන් අනතුරුව දෙවන වතාවට තමයි ඇප අයදුම්පතක් ඉදිරිපත් කර ඔහු ඇප මත මේ වන විට නිදහස් වී සිටින්නේ. නමුත් ඔහුට දැඩි ඇප කොන්දේසි මත තමයි ඕස්ට්‍රේලියාවේදී රැඳී සිටීමට සිදු වී තිබෙන්නේ. ඔහුට ජනවාරි මාසයේ තෙක් රැඳී සිටීමට සිදු වෙනවා නැවත නඩුවාරයේ එළඹෙන තෙක්. කොහොමුණත් ඔහුගේ ඇප අයදුම්පතට අදාළ ඕස්ට්‍රේලියානු ඩොලර් 150,000 වන සම්පූර්ණ මුදලම ගෙවා ඇතේ මෙල්බන්හි පදිංචි එක්තරා කාන්තාවක් බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබෙනවා. නඩුව අවසන් වන තුරු ධනිෂ්කර නවාතැන් සහ වියදමට අවශ්‍ය මුදල් ලබා දීමට එරට වෙසෙන ධනවත් පුද්ගලයන් කිහිප දෙනෙක් ඉදිරිපත් වී ඇති බව තමයි එම පුවත්පතේ වාර්තා වන්නේ. ඒ වගේම තවත් වාර්තා සඳහන් කරනවා ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ධනවත් නම හෙළි නොකරන ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවක් ධනුෂ්කගේ නඩු කටයුතු වෙනුවෙන් ඩොලර් 150,000 මුදලක් ලබා දී ඇති බව, ඊට අමතරව මේ ව්‍යාපාරික කාන්තාව සහ තවත් කිහිප දෙනෙකු එකතුව ඔහුට ජනවාරි මාසයේ රැඳී සිටීමට ආහාර පාන වාහන මුදල් සහ සියලු පහසුකම් සැපයීමට ඔවුන් ඉදිරිපත් වී ඇති බව තමයි සඳහන් කරන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් ඩෙලි මිර කතුවරියක් තමගේ ට්විටර් ගිණුමේද සරහනක් තබා තිබෙනවා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.